අයිබෝ කියලා හැමෝ දෙන්නම පිළිගන්නවා මගේ YouTube channel එකට DARKSIDE KURE bro channel එකට ඔයා තාම අලුත් නම් channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් channel එකට subscribe කරලා එකතු වෙන්න පුළුවන් මගේ channel එකේ ගොඩාක් වැදගත් දේවල් ඔයගොල්ලන්ට කතා කරනවා ඉතින් මම අද කතා කරන්නේ දැන් මේ දවස්වල ලොකු තදබදයක්නේ තියෙන්නේ passport හදන්න ගියාම සහ ගොඩක් කට්ටිය දැන් මේ ලංකාවේ තියෙන අසරණ තත්ත්වයත් එක්ක ඒ කියන්නේ ලංකාවේ තියෙන මේ ප්‍රශ්නකාරී තත්ත්වයක් එක්ක ගොඩක් වෙලාවට කොහේ හරි රටකට යන්න තමයි උත්සාහ කරන්නේ ගොඩක් අය මට කතා කරනවා එයාලට ඇති වෙන ධනෙ තියෙනවා ඇති වෙන එතකොට ගෙවල් දොරවල් තියෙනවා නමුත් ළමයින්ගේ අනාගතය වෙනුවෙන් ළමයින්ට දෙයක් කරන්න ඕන නිසා ළමයින්ට අනාගතයක් තියෙන්න ඕන කියලා හිතලා ගොඩක් දිනෙක දැන් පිටරටවල වලට යන්න සූදානම් වෙලා ඉන්නවා ඉතින් මට කියන්න තියෙන්නේ දැන් પાස්පෝර්ට් හදපු නැති අය ඉන්නවා ගොඩක් පිටරටවල වල ඉන්න අය ඉන්නවා ඒගොල්ලන්ගේ දරුවන්ට પાස්පෝර්ට් හදලා නැහැ එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්න අයට දුර පළාත් වල ඉන්න අයට પાස්පෝර්ට් හදන්න එන්න විදියක් නැහැ තෙල් නැහැ ඒක ලොකු ප්‍රශ්න තියෙනවා ඉතින් කොහොම හරි කමන්නේ પાස්පෝර්ට් එක හදාගන්න තමයි අපේ ලංකාවේ කට්ටිය පිටරට ඉඳගෙන හරි කොහොම හරි මේ වැඩේ කරන්න බලාපොරොත්තු වෙන්නේ හරි දැන් પાස්පෝර්ට් හදන්න ගියාම දැන් ගොඩක් කට්ටිය කියන ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් ගන්න පෝලිං වල ඉන්න ඕනේ නැහැ රස්තිය අදු වෙන්න ඕනේ නැහැ අරේ මේ කියලා. නමුත් ඇත්තටම ගම්මට්ට මේ කට්ටියට බැලුවොත් එහෙම ගම්මට්ටමේ ඉඳලා එන අපි ලංකාවේ අය ඈත පිටිපසට පළාත්වල ඉඳලා එන ඈත ඒ අයට සමහරලාට කම්පියුටර් එකක් නැහැ එහෙම නැත්නම් ෆෝන් එකක් නැහැ. ඒගොල්ලන්ට ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගන්න ක්‍රමයක් නැහැ. ඉතින් මේ වගේ වෙලාවකට එයාලා ගොඩක් අසරණ වෙනවා ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාන්න විදිහක් නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට මේ තාක්ෂණික දැනුම නැහැ ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගන්න. එතකොට ඒ නිසා තමයි මේ પાස්පෝර්ට් කන්තෝරු ඉස්සරහා ගොඩාක් වෙලාවට මෙච්චර මේ දිගට පෝලිං ඇහිලා තියෙන්නේ. ඉතින් මට කියන්න පුළුවන් කොයි විදිහටද ඔයා પાස්පෝර්ට් එකක් හදන්න යනව නම් પાස්පෝර්ට් එක හදාගන්න ඕනේ මොන විදිහටද? එතකොට ඕගොල්ලන් අපොයින්ට්මන්ට් එකක් දාන්න දන්නේ නැති කට්ටිය ගොඩක් වෙලාවට ඉන්න පුළුවන්. ඉතින් ඒ අයට තමයි මම විශේෂ විමනත පිටරට ඉඳගෙන પાස්පෝර්ට් තමන්ගේ දරුවන්ගේ પાස්පෝර්ට් හදනව නම් එහෙම කොහොමද හදාගන්නේ? ඉගෙන අපි ගොඩක් කතා කරමු. දැන් ගොඩක් කට්ටිය කතා කරලා තියෙනවා මේක වැඩිපුර යන මාතෘකාවක් නිසා. මම ඇයි මෙහෙම තදබදයක් එන්නේ? ඒ හේතුව තමයි අර තාක්ෂණික දැනුම නොමැති වීම සහ එහෙම නැත්නම් ඒගොල්ලන්ට මේ પાස්පෝර්ට් කන්තෝර වලට කුරුණෑගල ඔය තව ගත්තොත් එක එක ප්‍රදේශ වල තියෙන දැන් අලුත්ම නිවුස් එක හැටියට ඒ ඕන තැනකින් වන් ඩේ සර්විස් එකකින් પાස්පෝර්ට් එක ගන්න පුළුවන් කියන තත්වයට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ධම්මික පෙරේරා ආයෝජන ඇමති වුණත් එක්කම එයා එයාගේ විෂන් එකේ එක කොටසක් මේ වෙනකොට ඇචීව් කරලා තියෙනවා. ඉතින් ඒක හොඳ ප්‍රවර්ධනයක්. එක දිනෙන් પાස්පෝර්ට් එකක් ගන්න පුළුවන් කොළඹට මේ ඉන්නේ නැතුව කුරුණෑගල තව එක එක ප්‍රදේශ තියෙනවා. මේ ප්‍රදේශ වලට ගිහිල්ලා කරගන්න පුළුවන්. වැඩේ තියෙන්නේ දැන් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාන විදිය දන්නේ නැහැ නේ. එහෙම නැත්නම් ළඟ ඩේට් එකක් නැහැ. එතකොට කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයා මේ ටෙක්නොලොජි එක සම්බන්ධයෙන් දන්නේ. කියන්නේ කම්පියුටර් ගැන සම්බන්ධයෙන් දන්නේ. එහෙම නැත්නම් ෆෝන් එකක් තියෙන ඒ කාගේ හරි සම්බන්ධය එයා සම්බන්ධ කරගෙන ඒගොල්ල හරහා එක්ක කොමියුනිකේෂන් එකට ගිහිල්ලා ඒ හරහා ඔගොල්ලෝ අපොයින්ට්මන්ට් එක දාගන්න දාන්න තීරණේ නැති අය. ඒ නිසා තමයි ප්‍රශ්නේ. ඉතින් දාගෙන එනවා නම් පොඩි වාසියක් තියෙනවා. රස්තිය අදු නොවෙනවා කියන එක නෙමෙයි අපොයින්ට්මන්ට් එකක් දාගෙන ආවා කියලා කියන්නේ. දිනයක් වෙලාවක් දාගෙන ඉන්නේ අනිවාර්යයෙන්ම ඔයාව ඔයාගේ වැඩේට ඇතුළට ගන්නවා. පොලිම තියෙනවා. පොලිමේ වෙනම පොලිමකින් තමයි එන්න වෙන්නේ ඒකත්. එතකොට ඕගොල්ලන්ට තියෙන්නේ මූලිකවම තාක්ෂණික දැනුම නැතිකම තමයි ඒ සහ පහසුකම් නැතිකම. එක්කෝ ඉන්ටර්නෙට් නැහැ ඉන්න හරියට. ඒ නිසා කරන්න ඕනේ එකම දේ තමයි ඕගොල්ලෝ අන්නේ අය අනිත් එක මූලිකවම ඕගොල්ලන්ට ෆොටෝ එකක් ගන්න වෙනවා ස්ටුඩියෝ එකට කියලා. ඒ ස්ටුඩියෝ මොනවද කියලා ඉන්ටර්නෙට් එකේම තමයි තියෙන්නේ. ඒ ගැන ඉතින් ඔයාලට හොයන්න දන්නෙත් නැත්නම් ඒක තමයි කිව්වේ අර සහාය ගන්න කොයි කමියුනිකේෂන් එකකින් ගිහිල්ලාද ගන්න ඕනේ ෆොටෝ එක. ඕගොල්ලන් ගෙවල් ගාවම ඇති. ඉතින් ඒක හරි හැම එකකින්ම ගන්න බෑ. ඒ ඉන්ටර්නෙට් ලිස්ට් එකේ තියෙන ස්ටුඩියෝස් වලින් විතරයි ගන්න පුළුවන්. ඒක ගත්තට පස්සේ එතන දෙන රිසිට් එක අනිවාර්යයෙන් ඒ ෆොටෝ එක ඕගොල්ලන්ට කෙලින්ම ආගමන විගමන එකට තමයි යන්නේ. එතකොට ඒක තමයි ඒකේ තියෙන වාසිය. ඊට පස්සේ ඕගොල්ලන්ට අදාළ දිනයට ඒකේ ලැබෙන අපොයින්ට්මන්ට් එකේ දිනයට කොමියුනිකේෂන් එකකින් දෙනවා ප්‍රින්ට් අවුට් එක අරගන්න. ඒක අරගෙන ඔයාගේ පරණ પાස්පෝර්ට් තියෙනවා නම් ඒවත් අරගෙන අලුත් પાස්පෝර්ට් එකක් හදන්න ඒක අරගෙන නැත්නම් අලුත් මෙක් කියන නම් උපැන්න සහතික ඩෙන්ටි සහතික ඩ්‍රයිවිං ලයිසන්ස් ඒ ඔක්කොම අරගෙන යන්න. අනිවාර්යයෙන්ම හැඳුනුම්පත හරියට පැහැදිලිව තියෙන්න ඕනේ. නැත්නම් මූලිකවම මුලින්ම හැඳුනුම්පත හදාගන්න. නැතුව ඉතින් ඕගොල්ලන්ට પાස්පෝර්ට් එක හදන්න බෑ. ඒක තමයි කියන්නේ. අමාරු නෙමෙයි බෑ. හරි. ඒ විදිහට මට කියන්න ඕනේ මම ඉස්සරහට ගොඩක් දේවල් කතා කරනවා.
මම වෙලා කැනඩාවේ ඉඳන් ගොඩක් වීඩියෝස් ඔයගලන්ට කරලා තියෙන ඉස්සරහටත් කරනවා කොහොමද කැනඩාවට මම ආවේ මම PR එක ගත්තේ කොහොමද ඉතමත් අඩු කාලයකින් මම PR එක ගත්තා ඉතින් ඒ ගැන කොහොම ඉස්සර අපි ඉස්සරහට කතා කරමු එහෙනම් සුබ දවසක් ජය වේවා.